සතමතින් නොදකින්න සිටන් හද ලගින්නලදින විිෂ්න්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි අලමුවනදේව ප්‍රකාශනය ජාකොප් වෙත යවනලද හසුනින් උපුටාගත් පාටයකි. ඔබාතරෙන් යමෙක් දුක්විඳින්නේ නම් ඔහු යාකඥා කෙරේවා යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුතිගීගයාවා ඔබාතරෙන් යමෙක් පරෝගීව සිටින්නේ නම් ඔහු සබාමූලිකයන් කැදවාගනීවා ඒමූලිකයෝ සමිධානන් වහන්සේගේ නාමයිෙන්, ඔහු තෙලින් ආලේපකොට ඔහු උදසා යාඥාකරත්පා. එවිට ඇදහිල්ලෙන් පුදනයාඥාවෙන් රෝගයාට සුවේ ලැබේ. සමිධානන් වහන්සේ ඔහු නැගිටවනු ඇත ඔහු පෞකර තිබේ නම් ඒ පව් ඔහුට කමා කරනු ලැබේ. එබැවින් ඔබේකිනෙකාට පාපොච්චාරණය කර සුවේ ලබන පිණිස්ස, එකිනෙකා උදෙසා යාඥා කරන්න දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත්්‍යය පලදායකය දිවැසිවරේලිය අපහා සමාන ගතිඇති මනුෂ්‍යයකූුවද වැසි නොවසින පිණිස ඔහු උනන්දුවෙන් යාඥඥා කෙළේය එවිට තුන් අවුරුදු සමසක් රටට වැසිනොවැස්සේය ඉන් පසු ඔහු නැවත යාඥා කෙළේය එවිට අහසින් වැසිවැස පොළොවේ පලදාව ඇතිවිය මාගේ සහෝදරේනි ඔබ අත්තරෙන් යමෙක් සත්්‍යයෙන් මුලාවගියොත් වෙන තැනැත්තෙකු ඔහු සත්්‍යයට හරවා ගත්තොත් ඉතාමැනවි නොමගගිය පෞකරුවෙකු යළි සත්්‍යයට හරවන තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් මුදා පෞරාශයක් මකා හරින බව දැනගනීවා. දචනසේය ශුදෝ මාක්තුමාගේ සුවිශේෂෙන් උපුට ගත් පාටයකි සමහරු තමන්ගේ ලදරුවන් පිට ජෙසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ ජෙසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාපවී ලදරුවන්ට මාවිත එන්නඉඩ හරින්න ඔවුන් නොවලක් වන්න දෙවියන් වන්සගේ රාජ්‍යය මෙබඳු අය සන්තකය සැබවින්ම මම ඔබට කියමි යම් කෙනෙකු දෙවියන් වහන්සගේ රාජ්‍ය ලදරුවකු සේ නොපිළිගත්තොත් ඔවු කිසිසේත් එහි ඇතුළු නොවන්නේ යයි ඔවුන්ට වදාලසේක උන් වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත්තබා වන්ට ආශිර්ුවාද කල සේක ගැලපීමදායක සුභා රංචියනම් මෙසේය. ක්‍රසුස් වහන්සේ තුළ මා ප්‍රාදර සෞදර සෞදරයනේ අද දවසේ අපිට තියනවා හරි අපූරු කතා පුවතක් සුපුවතින් රැගෙනැවිල්ලා. ජේසු විස්සරහට ජේසුගාවට කුඩා දරුවන්ව දෙමවපයාරං එද්දී ශක්්‍රාවවකයෝ මේ එක අවහිර කරනවා. එතකොට ජේසු හරි අපූරුවට කියවා ලදරුවන්ට මාවතරට එන්නේට හරින්න කියලා. මේ සිද්ධි ඇතුළේ ජේසු හරි අපූරු පනිවිඩ යක්ක්ෂාවකීන්ට දෙනවා. සැබවින්ම මම ඔබට කියමි මේ ලදරුවන් වගේ උනේ නැත්නම් ඔබට දේවරාජ්‍යයට ඇතුල් වෙන්නට බැහැ කියලා. දේවරාජ්‍යයට ඇතුල්වීමේ එක්තර කොන්දේසියක් වෙනවා අපි ලදරුවන් වගේ වීම. ඇයි මේ ජේසු අපිට කියන්නේ ළමයි වගේ වෙන්න කියලා. මොකක්ද ළමේත් තුළ තියෙන ගුණාන්ගේ සුවිශේෂ ලක්ෂණය ප්‍රහදර සහෝදර සෞදරයනි කුඩා දරුවෙක් කියන්නේ අව්‍යාජ භවය සංකේතයක්. කුඩා දරුවෝග බොරුවනෑ ඔවුන් කියන්නට අදහස් කරනදේ, බොහෝම නිරායාසයෙන් ප්‍රකාශ කරන කොට්ඨාශයක්. ඔවුන් ඒක හංගල කියන්නෙ නෑ වාලා කියන්නෙ නෑ ඔ බොහොම අව්‍යාජයි. දේව රාජ්‍යයට ඇතුල්වෙන්නට නම් අපිේ අව්‍යාජත්වය අපේ ජීවිතයේ දුුරුම කරගන්නට ඕනි. ඒ වගේම කොඩා දරුවෙක් තමුම් මත යපෙන්න්නේ නැහැ. හැම වෙලේම කුඩා දරුවෙක්. ඔහුගේ හෝ ඇගේ දෙමාපියන්ම තම්ම තාත්ත මතයි යැපෙන්නේ ආරක්ෂාව පතන්නේ වැඩිහිටියාගෙන් රැකවරණය පතන්නේ වැඩිහිටියාගෙන් මාර්ගෝප්‍රදේශනය පතන්නේ වැඩි හිටියාගෙන් තමුන් තනියම ගමනක් යනවා කියල කුඩා දරුවෙක් කවදාවත් යන්නේ නැහැ මේ කියන්න වූ යැපෙන භාවය දෙවිඳුන් මත යැපීම හමයි දේවරාජ්‍යය අපේ කරගන්නට අපි තුළ තිබිය යුතු ප්‍රධානම කාරණය අපි ලදොරුවෙක් වගේ හිතන් නැතුව මේ යැපීම් අපිට කරන්න බෑ මුද අපිට හිතෙනවා අපි දන්නවා කියලා. අපිට හිතෙන අපි ශක්තිමත් ඇති කියලා. අපි හිවා අපිට මේදේ තේරෙනවා කියලා. අපි ඒ නිසා දෙවිදුන්ම පැත්තකදාලා අපේ ජීවිත ඉස්සරාට යන්නට බලනවා. එම කරාම දේවරාජ්‍යයෙන් අපි ඇර්තට විසිවෙනවා. ඒ වකේම ලදරුව කියන්නේ හරි අහිංසක කොට්ටාශයක්. ඔවුන් තරහා හිත ඇතුළෙ ධාරණය කරගන්න නෑ. වෛරයෙන් කැකෑරෙන මනසක් ලදුරුවෙක්ට පිටන්නේ නෑ. නමුත් අපි අපිට වෙන වැරදි අපිට අනිත් අය කරපු දේවල් අපේ මතකයේ ධාරණය කරගෙන. ඒ වගේ පලි ගන්නට බලාගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. එහෙම වෙලා දේවරාජ්‍යයට ඇතුළ වෙන්නට බැහැ.ඒ නිසා ලදරුවෙක් තුළ සිත් තියෙන්න වූ මේ අව්‍යාජත්වය, ලදරුවෙක් තුළ තියෙන්න්න වූ මේ යැපීමේ ගුණය ලදරුවෙක්තුල තියෙන්න වූ මේ අහිංසකත්වය, අපේ ජීවිතවල වර්ධනය කරගන්න තාක්කල් දේවරාජ්‍ය අපිට උරුම වෙන්න නැහැ. ඉතින් මේ කියන්න උගුණාංග වැඩිවර්ධනය කරගනිමින් අපි දේවරාජ්‍යය පංගුකාරයන් බවට ක්‍රිසුස් වහන්සේගේ සැබෑ අනුකාමිකයන් බවට පත්වෙමු ආමින්.